ආයුබෝවන්තුවෙකුතේ දැන්මම සූදානම් වෙන්නේ ඔයාලට සංඛ්‍යා පාඩමේ දෙවැනි ක්‍රියාකාරකම කියලා දෙන්න. දෙවැනි ක්‍රියාකාරකමේ මාතෘකාව තමයි සියය ස්ථානය හඳුනා ගැනීම. සියය ස්ථානය හඳුනා ගැනීම. ඔයාලා සියය ස්ථානය හඳුනා ගැනීම පොඩක් තේරුණා පළවෙනි පාඩමේ. පළවෙනි පාඩමේදීත් මම ඔයාලට ටිකක් ඉගෙන කියලා දුන්නා. उत्तर उत्तरे उत्तरे එහෙම ගැලපෙනවා නම් හරි නේද ඔයාලගේ උත්තරේ එහෙනම් ඒක ගොඩාක් හොඳයි හොඳයි එහෙනම් දැන් මම අහන්නම් පොඩි ප්‍රශ්න ටිකක් 32 සංඛ්‍යාවේ එකේ ඒවා කීයක් තියනවද 32 සංඛ්‍යාවේ එකේ ඒවා කීයද එහෙනම් 32 දැන් මොන ඔළුවට එන්න ඕන අපි 32 කියන්නේ කොහොමද කියලා නේද එහෙනම් 32 එහෙනම් 3 2 එක ස්ථානයේ තියෙනවා එහෙනම් කීයද 2ක් කැට 2ක් තියෙනවා එහෙනම් 32 සංඛ්‍යාවේ එකේ ඒවා කීයද කීයද දැන් ඔයාලට ආ උත්තරේ හොඳයි දැන් එහෙනම් බලන්න හරිද කියලා 2යි නේද කැට 2යි තියෙන එහෙනම් 32 ගියපුවාම එකේ ඒවා තියෙන්නේ 2යි මේ 32 සංඛ්‍යාවේ එක ස්ථානයේ ඉලක්කම කීයද 32 සංඛ්‍යාවේ එක ස්ථානයේ ඉලක්කම කීයද එහෙනම් දැන් ඔය දරුවෝ දන්නවා 32 සංඛ්‍යාවේ එක ස්ථානය එක ස්ථානයේ ඉලක්කම කීයද 2 32 3යි 2 ලියන්නේ එහෙනම් එක ස්ථානයේ තියෙන්නේ 2 එහෙනම් 54 සංඛ්‍යාවේ 10 ස්ථානයේ ඉලක්කමේ වටිනාකම කීයද 54 සංඛ්‍යාවේ ඉලක්කමේ වටිනාකම කීයද ඔන්න මන් දැන් ඇහුවේ 54 සංඛ්‍යාවේ 10 ස්ථානයේනේ එහෙනම් දැන් දැනගන්න ඕන 10 ස්ථානයේ ඉලක්කම මොකද්ද කියලා ඉස්සලා 10 ස්ථානයේ ඉලක්කම මොකද්ද නේද එහෙනම් මේ පහේ වටිනාකම හොයන්නේ කොහොමද අපි 10ෙන් 10 ගණන් කරලා නේද එහෙනම් පහේ වටිනාකම 50යි එහෙනම් 54 සංඛ්‍යාවේ 10 ස්ථානයේ ඉලක්කමේ වටිනාකම 50යි හොඳයි එහෙනම් 61 සංඛ්‍යාවේ 10 ස්ථානයේ ඉලක්කම කීයද 61 සංඛ්‍යාවේ 10 ස්ථානයේ ඉලක්කම කීයද එහෙනම් 61 කියනකොට අපි කියන්නේ 6 1 එහෙනම් 10 ස්ථානයේ ලියවෙන ඉලක්කම 6 හොඳයි පුතේ එහෙනම් ඔන්න ඔයාලට උත්තර ආවද කියලා බලන්න මේ වෙනකොට ඔයාලට ඔයාලට හොඳටම උත්තර දෙන්න පුළුවන් මොකද මොකද ඉලක්කම් දෙකේ සංඛ්‍යා අපි දන්නවා ස්ථානය 90 වටිනාකම දන්නවා ස්ථානය හඳුනනවා ගිය පාඩමේදී වගේම නැවත වතාවක් 10 සිට ගණන් කරමු බලන්න අපි 100 දක්වා 10ෙන් 10ට ගණන් කරන්න හැමෝම අප්පුඩි ගහ 10 20 30 40 50 60 70 80 90 ඔන්නාවයි ඊළඟට කීයද 100 හොඳයි දැන් අපි පොඩි ක්‍රියාකාරකමකින් මේක ඉගෙන ගනිමු හොඳයි දැන් එහෙනම් බලන්න මේ මෙතන තියෙනවා මම ඔයාලට කිව්වා සංඛ්‍යාවක් නිරූපණය කරනකොට මෙතෙක් අපි ඉගෙන ගත්තා ඉලක්කම් දෙකේ සංඛ්‍යා ඒ ඉලක්කම් දෙකේ සංඛ්‍යා ඉගෙන ගන්නකොට ගත්තා 10 ස්ථානය හඳුනා ගැනීම සඳහා මේ තියෙන්නේ දඩු
එක ස්ථානයේ නිරූපණය කරනකොට අපි අපි ප්‍රයෝජනයට ගන්නෙ එක ස්ථානයේ නිරූපණය කරන්නේ මේ කැට වලින්. හොඳයි. දැන් මම පුතේ මේ කැට මෙතනින් තියෙනවා බා ගණන් කරලා බලන්න මං කීයක් තියනවද කියලා. කයි 2යි ගණන් කරන මාත් එක්ක හැමෝම 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි. කීයද දැන්? 9ක් තියෙනවා. දැන් ඔයාලට මේවා අඳින්නත් පුළුවන් මේක නේද? ඒ වගේ දැන් අපි තියලා බලමු. දැන් මෙතන තියෙනවා 9ක් මොනවද තියෙන්නේ? කැට 9ක්. එහෙනම් එකේ ස්ථානය නිරූපණය කරන්නේ කැට වලින්. ඔන්න අපි කැට 9ක් තිබ්බා. දැන් මම මේ කැට 9ට දානවා තව කැටයක්. දැන් මෙතන කීයක් තියෙනවද කැට? 10යි. එහෙනම් පුතේ අපිට පුළුවන් ද මේ එකේ ඒවා තීරයේ මේ කැට තියන්න 10ක්. තව දෙයක් ඔයාලට මම කියලා දෙන්නම්. මේ තියෙන්නේ පුතේ ගණක පෙත. ගණක පෙතේ මම මේ බෙදලා තියෙනවා. අපි ගණක පෙතක් ගන්නවා, සංඛ්‍යා පෙතක් ගන්නවා. ගණක පෙතේ තියන්නේ මෙන්න මේ වගේ මේ බීන්ස් කට්ටලියේ කැට දඬු ඉතිරික මම කියලා දෙන්නම්. හරි, දැන් ඕන කැට 10ක් තිබ්බා. දැන් පුතේ කැට 10ක් එකතුනහම අපි බලමු මොකක්ද හැදෙන්නේ කියලා මම ඔයාලට තියලා පෙන්නනවා. මේ තියෙන්නේ දණ්ඩක්. ඔයාලා දන්නවා මේ දණ්ඩකට අපි බලමු කැට කීයක් තියනවාද කියලා. මම මේ විදිහට තියලා ඔයාලට පෙන්නනවා. 1යි. දැන් මේ කැට 10 නේ නේද? 2යි 3යි 4යි 5යි 6යි 7යි. මේක පොඩි පොඩි උල්ලුල් වගේ තියෙන නිසා හරි අමාරුයි. දැන් 8යි 9යි 10යි. දැන් ඔය පුතාලට පේනව ඇති මේ බලන්න මන් තිබ්බේ යටින් දණ්ඩ. මේ දණ්ඩ උඩ හරියටම තියන්න පුළුවන් මේ කැට කීයක්ද? 10ක් තියන්න පුළුවන්. එහෙනම් පුතේ මෙන්න මේ කැට 10ම වෙනුවට අපි ඉස්සෙල්ලා තිබ්බේ කැට 9ක් නේද? මම කැට 9ක් තිබ්බේ. ඒ 9ට නැවත මං කැටයක් තිබ්බහම 10 වුණා. මොකක් බවටද පත් උනේ? දණ්ඩක් බවට පත් උනා. එහෙනම් පුතේ දැන් මේ කැට 9ම මොකද කරන්න ඕන? අපි මෙතනින් අයින් කරන්න ඕන. හැබැයි මේ 10 දණ්ඩ තියන්න පුළුවන් ද එකේ වවලින්? තියන්න බෑ නේද? එහෙනම් අපි මේ 10 දණ්ඩ තියනවා මේකේ. දැන් එහෙනම් මෙතන දැන් හිස් නේද? එහෙනම් මේ හිස් බව පෙන්වන්න මේ තීරය හිස්. ඒ නිසා හිස් බව පෙන්වන්න අපි මෙතෙන්ට තියනවා බිංදුව. මොනවත් නැහැ. මෙතන කැට නැහැ නැති බව පෙන්වන්න තමයි මේ බිංදුව මෙතනින් තියන්නේ. හැබැයි මෙතන දැන් දඬු තියනවා එකක්. ඔන්න දැන් එහෙනම් අපිට සංඛ්‍යාවක් නිර්මාණය වුණා. ඉලක්කම් දෙකේ සංඛ්‍යාව. කීයද දරුවනේ මේ සංඛ්‍යාව? 10. කීයද මේ හැදුනේ දැන්? 10. හැබැයි මෙතන තියෙන්නේ දණ්ඩ විතරයි. ඔයාලා මේ වගේ ලියා මේකේ සංඛ්‍යාව ලියන්න කිව්වොත් එහෙනම් මෙතන එක විතරක් ලියලා හරියද? නෑ නේද? මෙතන එක විතරක් ලියලා හරියන්නේ නෑ. එහෙනම් එකයි. මේ තීරයේ මොනවත් නෑ කියලා මෙතන බිංදුව තියෙන්න ඕන. ඔයාලා ඒක ලියන්න ඕන. හොඳයි පුතේ. ඊළඟට දැන් මම කරන්න යන්නේ මෙතන තියෙන දැන් මම දඬු ගාන වැඩි කරනවා. ඔන්න බලන්නකෝ. 1යි 2යි අපි චුට්ටක් ඈඩ් කරලා තියමු. අඳිනකොටත් අපි චුට්ටක් ඈඩ් කරලානේ අඳින්නේ. 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි. කීයක් තිබ්බද දඬු? 9ක් තිබ්බා. අපි දන්නවා 9ක් තියන්න පුළුවන් අපිට නේද? හරි, 9ක් තිබ්බා. දැන් මම මේකට කැට 10ක් තියනවා. දැන් ඉස්සරලා නම් තිබ්බේ දඬු 9යි. හැබැයි පුතේ මෙතන දඬු 10ක් අපිට තියන්න පුළුවන්ද?
දැන් අපිට තව 10ක් තියන්න මෙතන බෑ මොකද අපි දන්නවා උත්පරිම තියන්න පුළුවන් මේකේ ගැට 9යි මේකේ දඬු 9යි දඬු 10ක් තිබුණ ගමන්ම ඔන්න හැදෙනවා අද ඉගෙන ගන්න ඔයාලගේ සියස්ථානය මේ තියෙන්නේ පැතලි සියස්ථානය නිරූපණය කරන්නේ මේ වගේ පැතලියකින් මේ පැතලියක් මේ වගේ දඬු කීයකින් හැදිලා තියෙනවද කියලා අපි බලමු දැන් මම මේ 10ම මෙහෙම එකට කරලා මම එකෙන් එකට තියන්න යන්නේ නැහැ දැන් නැත්තම් හා එකෙන් එකටම අපි තියලා බලමු 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි ඔන්න 10යි එහෙනම් පුතේ ඔයාලට දැන් පේනවා මේ දඬු 10 එකතු වෙලා හැදුනා මොකද්ද පැතලි එකක් එහෙනම් මේ දඬු 10ම අයින් කරලා අපිට මේ පැතලිය ගන්න පුළුවන් හැබැයි මේ පැතලියක් කියන්නේ සියයේ ඒවා ඒක 10 ඒවා ගොඩේ තියන්න පුළුවන්ද මේ තීරයේ බැ එහෙනම් අපි ඒක යනවා සියයේ ඒවා ගොඩට දැන් දුවේ පුතේ මෙතන මේ තීරයේ මොනවත් නැති බවට හිස් බව පෙන්වන්නද බිඳුව තියෙන්න ඕන එහෙනම් මේ තීරයේ 10ේ දඬු නැහැ ඒ නිසා ඒකත් බිඳුවයි ඊළඟට මෙතන තියෙනවා පැතලි එකක් එහෙනම් ඔන්න පැතලි එක දැන් පුතේ ඔයාලට පුළුවන් මේ සංඛ්‍යාව කියවන්න කීයද මේ සංඛ්‍යාව 100ය එහෙනම් ඔන්න අද අපි අලුත් ස්ථානයක් ඉගෙන ගත්තා සියස් ස්ථානය එහෙම නැත්නම් 100යේ ඒවා එකේ ඒවා නැහැ බිඳුවයි 10ේ ඒවා නැහැ බිඳුවයි 100ේ පැතලි එක එහෙනම් පුතේ මේ මෙතන එක තිබුණට මේ එකෙන් අදහස් වෙන්නේ වටිනාකම කීයයි කියලාද 100යි එහෙනම් මේක 100යි එහෙනම් පුතේ මේ වගේ පැතලියක් විතරක් මේ වගේ ඝනක පෙතක මේ එක පැතලියක් 100යේ ස්ථානයේ තිබුණොත් මේවා නැහැ කියලා ඔයාලා මෙතන විතරක් එක තියලා මෙහෙම හරියනවද මේ සංඛ්‍යාව දැන් නිරූපණය කරලා ඔයාලා හරිද නැහැ නේද එහෙනම් මේ තීරේ 10 ඒවා නැති බවත් මේ තීරේ 1 ඒවා නැති බවත් බිඳුව තියලා අපි ලියන්න ඕන බිඳුව ලියන්න ඕන හොඳයි දැන් මම තව ක්‍රියාකාරකමක් කියලා දෙන්නම් මේ තියෙන්නේ මං සංඛ්‍යාවක් හද අපි හදමු දැන් බලන්න ඔයාලා මේ හදන සංඛ්‍යාව කීයද කියලා දැන් කියන්න බලන්න මට මේ සංඛ්‍යාව කීයද කියලා ඔයාලට හොයන්න පුළුවන්ද හොඳ එකේ කැට කීයක් තියෙනවද 4යි එහෙනම් මම ඔන්නේ මම දෙන්න 4 මෙතන කීයක් තියෙනවද දඬු 2යි ඔන්න මං 2යි කියලා ලීවා මෙතන තියෙන්නේ පැතලි 1යි ඔන්න පැතලි 1යි දැන් පුතේ එහෙනම් අපිට හැදුනා සංඛ්‍යාවක් කීයද සංඛ්‍යාව 124 124 දැන් පුතේ මෙතන බැලූ බැල්මට බැලුවොත් ඔයාලට පේනවා 4 ඉලක්කම තමයි ලොකුම ඉලක්කම මෙතන තියෙන ඉලක්කම් තුනෙන් 4 ඉලක්කම තමයි ලොකුම ඉලක්කම හැබැයි ඒ වුණාට අපි බලමු මෙතන තියෙන්නේ කැට 4. එහෙනම් මේකේ වටිනාකම කීයද? 4මයි. එහෙනම් මේ කැට 4න් කියන්නේ එතන තියෙන්නේ 4යි. එතන තියෙන්නේ කීයද? 4යි. දැන් පුතේ බලන්න මෙතන ඊළඟට ලොකු සංඛ්‍යාව. මේක ලොකුම සංඛ්‍යාව ඊළඟට ලොකු සංඛ්‍යාව 2. ඒක ඊටත් වඩා පොඩි ඉන්නේ නේද? හැබැයි අපි බලමු මේ වගේ වටිනාකම කීයද කියලා මෙතන තියෙනවා දඬු 2ක් එහෙනම් පුතේ මේ දඬු 2 කියන්නේ මම ඔයාලට ඉස්සලා කිව්වා මේ දඬු එකක් මේවා කීයක් තියෙනවද කියලා නේද උඩින් තියලා පෙන්නුවා එහෙනම් මේ දණ්ඩේ තියෙනවා මේ වගේ කැට 10ක්ම මේ දණ්ඩේ තියෙනවා මේ වගේ කැට 10ක්ම එහෙනම් 10යි 20යි එහෙනම් පුතේ දැන් ඔයාලට පේනවා මෙතන ඔක්කොම එකතු කරපුවම 4යි මෙතන ඔක්කොම වටිනාකම ගත්තොත් 20යි
වටිනාකම දෙක නෙමෙයි දඬුනම් තියෙන්නේ දෙකයි වටිනාකම 20යි ඊළඟට මෙතන කැටනම් තියෙන්නේ 4යි හැබැයි වටිනාකම 4යි ඊළඟට මං යනවා සියස්ථානයේ පැතලියට මෙතන තියෙන කුඩාම ඉලක්කම 1 ඔය දරුවෝ හැමෝටම පේනවා 4ට වඩා 2 පොඩි 2ටත් වඩා 1 පොඩි හැබැයි මෙතන තියෙන්නේ පැතලිය එක නේද මෙතන තියෙන්නේ පැතලිය එක එහෙනම් පුතේ මෙතන තියෙනවා මේ වගේ කැට කීයද මෙතන තියෙන්නේ මොකද 10 දඬු 10 එහෙනම් මෙතන තියෙනවා කැට 100ක් දඬු නම් 10ක් නේද එහෙනම් මේක ඉලක්කම කුඩා වුණාට වටිනාකම 100යි ඉලක්කම කුඩා වුණාට වටිනාකම 100යි කුඩාම ඉලක්කම වටිනාකම 100යි මෙතන ඊළඟ සංඛ්‍යාව ඊළඟට වටිනාකම වැඩි වෙන්නේ 2 නේද එහෙනම් එතන තියෙනවා 10 ඒවා 2ක් එතන වටිනාකම 20යි එහෙනම් මෙතන කුඩාම අග ලැබෙන්නේ එහෙම නැත්නම් වටිනාකම ලැබෙන්නේ 4 වටිනාකම 4යි එහෙනම් මේ දුවල පුතාලට හොඳට තේරෙන්න ඇති මේ ගණක පෙත ආශ්‍රයෙන් කොහොමද සංඛ්‍යාවක් නිරූපණය කරන්න කියලා හොඳයි ඔයාලා පුතේ මම දෙන පැවරුමට ගෙදරදී මේ විදිහට දැන් ඔයාලට මෙතන ඩීන්ස් කට්ටලේ නෑනේ ගෙදරදී නේද ගණක නෑ කැට නෑ දඬු නෑ පැතලි නෑ එහෙනම් ඔයාලා මම මේ මෙතන දීලා තියනවා මෙන්න මේ වගේ පැතලියක් වෙනුවට මේ වගේ අම්මට හරි තාත්තට හරි වැඩිහිටියෙකුට කියලා ගන්න කොටු රූල් කොලයක් මේ කොටු රූල් කොලය 10 10 සමචතුරස්‍ර මේ තියෙන මේ පැත්තට 10යි මේ පැත්තට 10යි 10 10 සමචතුරස්‍ර කපා ගන්න මේ වගේ ඔයාලට කිල්ලයක් කපා ගන්න මොකද කපලා තියාගන්නේ ඉස්සරහටත් ඕවා ඕන වෙනවා ඊළඟට මේ වගේ දණ්ඩක් වෙනුවට මේ වගේ 10 කොටු තීරයක් කපා ගන්න ඊළඟට එකක් නෙමෙයි ඔයාලා කීපයක් කපා ගන්න මේ වගේ කැට වෙනුවට අර තනි කොටුවක් කපා ගන්න මේ වගේ කොටු රූල් පොතේ තනි ඒ කොලයක් කරගෙන තනි කොටු කපා ගන්න එහෙනම් දැන් මොන ඔයාලට තියෙනවා කැට තියෙනවා දඬු තියෙනවා පැතලි තියෙනවා හරි එහෙනම් මම අපි ඉස්සරලාම ලියාගමු දැන් අපි අදනේ පැතලි ගැන ඉගෙන ගත්තේ පැවරුම දෙන්න කලින් අපි මේ සියලු ස්ථානය හඳුනගන්න මොනවද පැතලි පැතලි පුතේ දැන් ඔයාලා 10 10 කොටුව අඳින්න 10 අභ්‍යාස පොතේ 10 10 කොටුවක් ගන්න කොටු 10 10 මේ පැත්තට කොටු 10යි අර මං කීව වගේම මේ පැත්තට කොටු 10යි ඒක පුතේ ඒ කොටු වලට බෙදා ගන්න ඔය විදිහට දැන් මං ඔක්කොම බෙදන්න යන්නේ නැහැ මේක 10ටම කොටු වලට බෙදා ගන්න මේ අතට 10ට බෙදා ගන්න ඔන්නම බෙදා ගන්න හොඳද දැන් මේ වගේ එකක් එහෙම නෙමෙයි මේක සම්පූර්ණ කරන්න ඕන ඔයාලා ඔන්න පැතලියක් දැන් ඇඳගත්තා එහෙනම් පැතලි වලින් මොනවද අපි නිරූපණය කරන ස්ථානය සියස්ථානය හරි ඊළඟ දෙක නම් අපි දන්නවා ඒ වගේම දඬු මේ වගේ ඔයාලා ටිකක් ටූල් එහෙම ඇරලා ලියන්න මොකද මගේ බෝඩ් එක පොඩි මට ඉඩම ඒ නිසා මගේ එක ගොඩේ වෙයි හැබැයි ඔයාලා හැම එක ගොඩේ නම් ලියන්න එපා අපේ සම්පත් ගොඩාක් අඩුයිනේ මේ උගන්වන්න යනකොට ගෙදරදී නේද හරි ඔන්න කොටු 10ක් ඇඳගෙන ඒ කොටු 10ක් මේ විදිහට වෙන් කර ගන්න. ඒකත් සම්පූර්ණ වෙන් කර ගන්න ඔයාලා. හොඳයි. දඬු වලින් අපි 10 ස්ථානය නිරූපණය කරනවා. 10 ස්ථානය. අන්තිමක තමයි කැට. කැටයක් අඳිනකොට පුතේ ඔයාලා අභ්‍යාස පොතල දැන් මෙතන හඳුනා ගැනීමේදී අර මං කියලා දුන්න මෙහෙම සමචතුරස්‍රයක් කුඩා එකක් ඇඳලා මෙහෙම පුංචි කොටුවක්
පුංචි කණකයක් ඇඳගන්න ඔන්නෝගේ විදිහට හැබැයි අපි අභ්‍යාස කරද්දී නිකන් කොටුවක් ඇඳගත්තට කමක් නැහැ මේක වෙලා යන නිසා හරිද එහෙනම් ඔන්න කැට කැට වලින් නිරූපණය කරනවා අපි එක ස්ථානෙ මේක ඔයාලගේ අභ්‍යාස පොතේ ලියා ගන්න ඕන එක ස්ථාන හොඳයි ඔන්න අද අපි ඉගෙන ගත්තා එහෙනම් සියය ස්ථානය ඔන්න පැතලි ගැන ඉගෙන ගත්තා එහෙනම් මේ ටික දැන් ලස්සනට පොතේ ලියන්න ලියන ඉවර වෙලා එහෙනම් ඔන්න මම දෙනවා පැවරුම් අංක 3 අද අපේ දෙවනි ක්‍රියාකාරකම ඒකේ පැවරුම් අංක 3 මේක ඔයාලා කරන්න ඕන මම අර බිසිල් බෝඩ් එක ඇඳගත්තා වගේම පැවරුම් අංක 3 පේනවා නේද ඔයාලට එහෙනම් A4 කඩදාසියක ඝනක පෙතක් ඇඳ ගන්න දැන් ඝනක පෙත දන්නවනේ අන්න මම ඔයාලට කලින් ඉගැන්වුවේ ඝනක පෙතේ ඒකේ ලියලා තියෙනවා ඝනක පෙත කියලා ඝනක පෙතක් ඇඳ ගන්න ඝනක පෙතක් ඇඳගෙන අර මං කියපු ආකාරයට ඔයාලා නිර්මාණය කරගත්තු පැතලි දාඬු කැට මේවා මගින් 200ට අඩු හැබැයි ඉලක්කම් 3ේ සංඛ්‍යාව නිරූපණය කරන්න 200ට අඩු ඉලක්කම් 3ේ සංඛ්‍යාව පහක් නිරූපණය කරලා ඒ සංඛ්‍යා පහ අභ්‍යාස පොත්වල ලියාගෙන ඒ සංඛ්‍යාවල සංඛ්‍යා නාමය ලියන්න එම සංඛ්‍යා නාමය ලියන්න හරිද ඊට පස්සේ මන් දීලා තියෙනවා 160 කියලා සංඛ්‍යාව මේ 160 සංඛ්‍යාවේ එක් ඉලක්කමේ නිරූපිත අගය ලියන්න තියෙනවා එහෙනම් බලමු 160 කියපුවම 1 ඉලක්කමේ සංඛ්‍යාවේ එක් ඉලක්කමේ නිරූපිත අගය ලියන්න මෙතන 1 කියන්නේ කීයද කියලා වටිනාකම ලියන්න නිරූපිත අගය කියන්නේ ඒකට වටිනාකම ලියලා මේ මොන ස්ථානයේද කියලා ලියන්න ඒ වගේ මේ ටිකම අභ්‍යාසය සම්පූර්ණ කරලා මට එවන්න හරි දැන් ඔන්න අභ්‍යාසෙ දුන්නා දැන් ඔයාලා ඊළඟට දැනගන්න ඕනේ නැවතත් මේ ඝනක පෙතේ සංඛ්‍යා ටිකක් ඔන්න මෙන්න මේ වගේව නිරූපණය කරන්න ඔයාලා උත්සාහ කරන්න මෙන්න මේ වගේ සංඛ්‍යා ටිකක් ඔන්න බලමු අපි මේ සංඛ්‍යා මොනවද කියලා මෙන්න දැන් මෙතන තියෙනවා 1 මෙතන මම හිස් තියනවා මෙතන තියෙනවා කැට මම 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8ක් තියෙනවා මේ සංඛ්‍යාව දැන් කියන්න දන්නවද ඔයාලා මේ සංඛ්‍යාව ඔයාලා මේ වගේ සංඛ්‍යා ගොඩනගන්න ඕනි gedara ගොඩනගනකොට දැන් පුතේ මං ඉස්සලා පැහැදිලිව කියලා දුන්නා ඔයාලට මෙන්න සියයේ ඒවා එකක් තියෙනවා දැන් පුතේ මෙතන හිස් නේද එහෙනම් ඒකට අපි බිංදුව තියෙනවා දැන් මෙතන 8 10 දැන් අපිට ආව කීයද සංඛ්‍යාව 108 හැබැයි 108 කියනකොට මෙතන මේක නැතුව ලියලා මේ 18 එක ළඟ ලිව්වොත් එහෙම හරිද අපි නැහැ එහෙනම් නැති බව පෙන්වන්න අනිවාර්යෙන් බිංදුව දාන්නම ඕන එහෙනම් තවත් පොඩි සංඛ්‍යාවක් මම ආයේ කියලා දෙන්නම් මෙන්න බලන්න මෙතන තියෙනවා 1 මෙතන තියෙනවා දඬු 1යි 2යි 3යි 4යි 5යි 6 දැන් තියෙනවා දඬු 6 මෙතන හිස් එකේ වනේ එහෙනම් අපි මේකට එකක් තිබ්බා මේකට 6 තිබ්බා දැන් කීයද මේ හරිද අපි මේක මේ තිබ්බා මේ සංඛ්‍යාව නිරූපණය කරා හරිද නෑ නේද එහෙනම් එකේ වාතිරේ හිස් බව පෙන්වන්න මෙතන බිඳුව දාන්න ඕන නැත්තම් අපිට ලැබෙන්නේ කීයද 16 හැබැයි මේ තියෙන්නේ පැතලියකින් අපි 16 හැදෙනවද දඬු වලිනුයි නෑ එහෙනම් මෙතන 160 හරි එහෙනම් පුතේ ඔන්න මේ වගේ සංඛ්‍යාත් නිරූපණය කරන්න කියලයි අර ඔයාලගේ පැවරුමේ මම දැන් ඔය
පෙන්නලා කියලා දුන්නේ. ඒ කියන්නේ මෙතන ඔයාලා සංඛ්‍යා හදනකොට මේ his ස්ථානත් තියෙන්න ඕන. එහෙම නැතුව ඉලක්කම් වල ඔක්කොම ඉලක්කම් දාලා නිකම්ම සංඛ්‍යා හදන්න එපා. ඔය his බව පෙන්නන්න මේ ගණක පොත ප්‍රයෝජනෙට ගන්න. එහෙනම් පුතේ මම දැන් ඔන්න ඔයාලගේ සංඛ්‍යා පාඩමේ දෙවෙනි ක්‍රියාකාරකම අද අවසන් කරා. නැවත තුන්වෙනි ක්‍රියාකාරකම කියලා දෙන්න මම තවත් දවසක එනවා. ඔයාලා සියලු දෙනාටම ආයුබෝවන්.